समन्तः समन्ताक्रवालिसु अत्र गच्छन्तु देवता सद्धं मङ्निराजस् सुनन्तु सद्मुखदं धම්্ම සාවනකාලු aya බදත धම්্ම සාවනකාලු ayaang බදත धම්্ම සාවනකාලු aya බදత नमो तस् भगवतो अराहतो सम्म संबुद्धस् नमो तस् भगवतो अराहतो सम् मा नमो तस् भगवतो अराहतो සම්මා සම්බුද්ධස්ස හායෝගා විප්පයෝගන්ත හනිචං සබබang කang හජීවිතන් විනාසන්ත ඉච්චාසි පරිදේවනාති සසර කතරින් එතර වෙනු කැමති ධර්මස්්‍රවනාභිලාසේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්න දැන් හැම දෙනාම සූදානං වෙන්නේ ධර්මස්්‍රවනය කරන්න. අදමි උදාර ධර්මානු ශසනාව සඳහා සැදහැති දායකත්වේගෙන කටයුතු සිදු කරන්නේ පල්ලෙබැද්ද බලවින්න මනංපේරිගම පදිංචි KW சනිල් ජयසිංහ DMමන් MWසිරිසන MW Puල ඒ සිසිලियाන ඒ सෝමාවති UM Hමාලනී G චන්ද්‍රාවති පීඥානවතිමාලන MW දම්மிිකා DKස්ෝමාවති ලීලාවති Pොිනෝන M ගව Mාව R මාලනීීසිංහ G සුමනාවතිී ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් එ අයගේ උදාර අරමුණ බවට පත්වන්නේ දෙමවුපියන්ට දූදරුවන්ට ආශිර්වාද පාර්ථනා කරන්නටත් පරලොව සැපත්ුණ ඥාතීන්ට ුණයාානු මෝදනාවන් සිදුකරන්නටත් කියන උදාර අරමුණ පෙරදැරිකරගෙන මෙදේශනාවට සැදහැති දායිකත්වේගෙන කටයතු සිදු කරන්නේ. ඔබේ අරමුණු බලාපොරොත්තු පුුණ්්‍යාණු මෝදනාවන සිදුකිරීම මේ දේශනාව අවසානයේදී සිදු කරන්නට මා බලාපොරොත්තුවෙමින් සෝදානං වෙන්නේ ධර්මානු ශාසනාව ආරම්භ කරන්න. දේශනාව ආරම්භහේ අධිස්ථානයක් හිතට ගන්න අදදවසේ මේමුහොතෙ මාශ්‍රවනය කරන මේ උතුම් ධර්මානු සාසනාවද. නිවන් මගටම උපකාරක ධර්ම පෙලක්ම වේවා කියන අධිෂ්ඨානයෙන් ධරමශ්‍රවනය කරන්න සූදානංවෙමු. පින්වත්න අද ධර්මදේශනාව සිද්ධ කරන්නේ අපධාන පාලීහි එන ඉතාම සුවිශේෂය අපධානයක් මූලික කරගෙන, ට ඉතාම වටින ධර්මකාරණාටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන නිසා මහාප්‍රජාපති ගෝතමී අපධානය ඇසුරු කරගෙන මේ දේශනාවසිද්ධ කරන්න මදහස් කළා. ඔයතු දන්නුව මහාප්‍රජාපති ගෝතමී කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සුළුමාව. ඔබට මතගයි පංසීයක් කාන්තාවරු පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ල අවස්ථා කිහිපයකදිම මහාප්‍රජාපතයේ ගෝතමීිය පැවිද්දඉල්ලවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අවසාන වතාවට ස්වාමීනී ඇයට අනුකම්පා කරන්න කියල සිහිකලාට පස්සේ, අස්ට ගරුධරම පිළි අරගන්න කැමතිනං. භික්ෂුුණීන් පැවිදි කරන්න නැත්තම් භික්‍ෂුණී ශාසනය ඇති කරවන්න මේ කාන්තාවරුන්ට පැවිද්ධ ලබල දෙන්න භාගිවතුන් වහන්සේ සිහිකලාට පස්සෙ තමයි, අස්ට ගරුධරම පිළි අරගෙන මහාප්‍රජාපතියගෝතමී ඇතුළු පංසීයක් දෙනා, මේ භික්ෂුුණී ශාසනය නැත්තම් භික්‍ෂුුණී සංඝයාතරට එකතුුණේ. ඇයදැන් පැවිදි වෙලා අවුරුදු එකසිය විස්්සක්. ඇයගේ ජීවිතේ මහාප්‍රජාපති ගෝතමී තෙරණියගේ අවුරුදු එකසය විස්සක් පෙරෙනකොට. ඇය කල්පනා කළා දවසක්, එතුව භාග්‍යතුන් වහසේ වැඩහිටියේ විශාලා මහනුවර කූටාගාර සාලාවේ. මහාප්‍රජාපති ගෝතමී තෙරණී ඇතුළු පංසීයක් තෙරනිවරු වැඩහිටිය ලස්සන ආරාමයක මේ විශාලා මහනුවරම තිබුණ. දැන් ඇයට අවුරුදු එකසි විස්සයි මහාප්‍රජාපති ගෝතමීයද ඇ දවස කල්පනා කලා, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ආනන්දනන්ද රාහුල කියන උතුමන් වහන්සේලාත් පිරිනිවන් පාන්න කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ගෝතමී තෙරණිය වෙච්ච මම පරිනිර්වාණයට වඩින් ඕන කියලා මේ අදහස එනකොටම පිනවත්න්නේ මහපොළොව කම්පාවට පත් වුණ. ඔඇත්තු දන්නවා සමර මහරහතන් වහන්සේලාගේ මහරහත් උත්තමියන් වහන්සේලාගේ ජීවිතයේ සමහර සිදුවීම් වෙනකොට මේ මහපොලව කම්පාවට පත් වුණ. ඒඇයියේ. මහපොළොවට දරාගන්න බැරිතැන් තිබුණා සමහර මහරහතන් වහන්සේලාගේ මහරහත් උත්තමියන් වහන්සේලාගේ සිදුවේ. එතොට භාග්‍යවතුන් වහන්ේ ගැන කවර කතාදන. ග භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා කිහිපයකදිම මේ මහපොළොව කම්පාවට පත් වනාා. එනිසා දැ මහපොළොව කම්පාවට පත්වෙනකොට, අර පන්සීයක් අනිකුත් රහත් තෙරනිිවරු මහාප්‍රජාපති ගෝතමී තෙරණිය ළඟට වැඩම කරලහනෝ ගෝතමිය මහපොළොවත් කම්පාවට පත්වෙනවා දෙවිවරුන්ගේ අඩන සද්දහෙනවා වටපිටාවෙන් විශාල සද්දහෙනවා කම්පාවට පත්වන සැබෑවටම ගෝතමිය මොකක් නිසාද මේ මහපොළව කම්පාවට පත්වෙලා මේ අඩන සද දැහෙන්නේ. එතොට ගෝතමිය කියනවා මං කල්පනා කළ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානක මම දකින්න හොඳ නෑ. දකින්න හොද නෑ කියල කියනෙ එක අසුභයි කියන එක නෙවෙයි. උන්වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවෙෙන්න්න ඕන. දැ සමහර අම්මල කියනව නේද. මගේ දරුවන්ට කවදාගවත් මංජීවත් වෙලා ඉන්න කංන්නම් කරදරයක් වෙන්න එපා මොකද මේ ඇස් දෙකින් කවදාගවත් මගේ දරුවන්ගේ නරකක් නපුරක්වත් මට අඩුම තරමි පේන්න හොඳ නෑ දකින්න තියෙන්න්න හොඳ නෑ කියලා හිතනවා. ඒ තමයි යම්මා. භාග්‍යයතුන් වහසගේ අම්මාන්නේ මහා ප්‍රජාපතිී ගෝතමිය ඇය හිතුවා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවනට වඩි ඕන කියලා. එතුරට පන්සීයක් අනිෙකු ්‍රහත්තෙර නිවරුන්ට කියනෝ මං කල්පනා කළේ මෙන්න මේ අදහස. මේ සියලු දෙනා වහන්සේලාට කලින් මම පිරිනිවනට වඩි ඕන. පින්වත්න බලන්න මේ පංසීයක් දෙනාටම, මහාප්‍රජාපති ගෝතමිය හිතනකොටම මේ පන්සීයක් දෙනා වහන්සේලාටම නැත්තං උත්තමාවියන් වහන්සේලාටම අර සිතුවිල්ල මැති වෙලා. ඒ කියන්නේ අනිත් පංසිය දෙනාමත් කල්පනා කළේමුකක්ද. අපිත් පිරිනිවනට වඩින්න ඕන කාටකලින්ද භාග්‍යෝතුන් වහන්සේට කලින් සාරිබපුත්ත මොක් ගල්ලා නඋතුමන් වහන්සේලට කලින් අනද නන්දරාහුල උතුමන් වහන්සේලාට කලින් දැන් බලන්න මේ සංසාරයේ ඉඳලා එන කල්්‍යාන මිත්‍රත්වය එතකොට පංසීයක් දෙනාම කියනවා ගෝතමිය අපි ගිහිජීවිත අතහැරල දාලාවිත් එකටමයි එකටමයි අපි අතහැරලාවේ අපි නිකෙලෙස් සුනෙත් එකටමයි එකයන්නේ මේ පංසිය දෙනාම රහත්ඵලයට පත්වනේ එකටමයි. බලන්න කොයි තරන් වටින සත්පුරු සැසුරත් දේනේ. එකටමයි නිකෙලෙස්සුනේ. එක අවස්ථාවම ඉරහත් වෙන්නේ. ඉට පස්ස කියනවා ගෝතමිය. අපි එකටම නිකෙලෙස් වුනා, එකටම ජීවිත, ගිහිජීවිත ඇතහැරලාව ඒ නිසා ගෝතමිය, අපි එකටම පිරිනිවනට වඩිමු. අන්න දැක්ක දෙකට නිවන් දකින විදිහ. පිරිනිවන් පාන විදිහ. ද අපි හිතාගෙනි හිටියට අපි හැමහෝටම එක දවසක එකටම මේ ගමන යන්න යන්න කියල අපිට එහෙම යන්න බෑ. හේතුව තමයි එතෙන්ඩ එන්න නං සංසාරයේ පුරුදු කරන්න ඕන කල්්‍යයානු මිත්‍රාශරයක් තියෙන්න්නත් ඕන, අපි හැමෝගෙම ප්‍රඥාව අන්නර නිකෙලෙස් වෙන විදිහට වැඩෙන්න්නත් ඕන. දැන් අද ඉන්නගේ ප්‍රඥාව එක්කෙනාට එක්කෙන අතර තියෙන ප්‍රඥාවෙන් ලොකූ වෙන සක්තියනවා. එනිසා අපි දෙන්න එකට නිවන් දකි මෝ කියල හිතාගෙන හිටියත්. එහෙම නිවන් දකින්න අපහසුයි. තියනිසා මේ පන්සීයක් දෙනාම කියා හිටියා. අපි හැමෝම එකටම පරිනිර්වාණයට වඩිමුෝ දැන් හැමෝම හඩාවටෙනුව කම්පාවට පත්වෙනෝ තාරකාටිකක් ඉර උදාවෙනකොට ඒ තාරකාටික අවරට යනව වගේ ගෝතමී තෙරණී ඇතුළු පංසීයක් තෙරනිවරු දැන් පිරිනිවන් පාන්න වඩින්න සූදානං භාග්‍යතුන්හන්සේව දකින්න අවසාන වෙලාවට දැන් මේ බුදුරජාණන් වහන්සේ තැනට වඩින් අවසාන වතාවට. ඒ වඩිනකොට ඔයඇත්තො වගේ කාන්තාාවරු ඇවිල්ලා ඇයගේ පාමුල හඩා වැලපුනා ගෝතමිය ඔබ වහන්සේ පිරිනිිවනට වැඩියුත් කාන්තාවරු වෙච්චි අපට කාග පිළිසරණත්ද. ඇයිඒ. ඇය වටේ ගොඩා කාන්තාවරු සැනසිල්ල හොයාගෙන සැනසිල්ල ලබන්නන්නේ ඉදල තියනවා. ගොඩක් අයි ලැබුවා. එනිසා සමහර අහිංසක කාන්තාවරු ඇැවිල්ල කියල තියෙනවා ගෝතමිය දැන්ම ඔබ පිරිනිවනට වැඩම කළු තපිඩ කාග පිළිසරණත්ද. අනාත වෙච්චි අපි තමත් අනාත වෙනුවනීද. පිවත්නහි තන් එපා අපිට තාම සරණක් තියෙනවා කියලා. මේ බණහනුවඔ ඇතු තවමනාත අසරණයි. හේතුව තමයි සද්ධරමයේ සැබෑම පිළිසරණ ඔබට ලැබුණුත් තමයි ඔබේ ජීවිත ඔබ සරණ හදාගත්තා වෙන්නේ. නැත්තන් අපි හැමෝම අසරනද නැද්ද අසරණයි. යනි සාරකාන් තවුරුත් කියා හිටියා අනේ ගෝතමිය දැන්ම පිරිනිවන් පාන්න එපා, අපි අනතයි අපි අපිට අනු කම්පාාවෙන් වැඩඉන්න කියලා. එතුොට බලන්න ගෝතමිය කියන කාරණාව ගෝතමී තෙරණිය ඇය කියනවා දැන් හඬන්න කාලේ නෙවෙේ. දැන් අඩන්න කහලය නෙමෙයි දැන් හිනහස් එන්න එක කියැන සිනහ වෙන්න කාලය. සිනහසෙන්න්න තමයි දැන් කාලය. දැන් බලන්න ම පුදුමකතාවක් නේද මේ කියන්නේ. පිරිනිවන් පාන්න වඩිනකොට පෘථක් ජනාය හඬනවා. හඬා වැලපෙනකොට ගෝතමීතරණය කියනෝ දැම්මා අඩන්න එපා දැන් ඔබලා සිනාසෙන්න කාලය ඇයි හිනාසෙන්න කාලය කියල කියන්නේ. හිනාවෙන්න ඕන කියල කියන්නේ වෙනමොකකටවත් නෙවෙයි. ප්‍රජාපතිය වෙනුවෙන් දැන් මෙතනඉන්න හැමෝ මැඩුව කියලා වැඩක් තියෙනවාද. වැඩක් නෑ. කිසිම වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ ඇය වෙනුවෙන් විතරක් නෙමී පින්වත්න්නේ මේ ලෝකෙ කවුරු හරි කෙනෙ අපි අතහැල්ල දාලා මරණයට පත් වනා කියන්නකු. ඒ මැරෙන එකම මනුස්සෙක් වෙනුවෙන් කොයි තරං හැඩුවත් ඇති ප්‍රයෝජනයක් තිය නොද. ප්‍රයෝජනයක් නෑ. කායිකවත් අපි වෙහෙසිලා මානසිකවත් අපි වෙහෙසෙන එක විතරයි වෙන්නේ. මැරිච්චාය වෙනුවෙන් අඩල මොකද්ද ලබපු ප්‍රයෝජනය. ලබන ප්‍රයෝජනයක් ති නොවද නෑ. ඇය කියනවා දැංහඩන්න කාලයනෙ වෙයි දැන් සිනහස් එන්න කාලය හේතුව තමයි. ඔන්න හේතුව ඇය මතු කරනවා. මම චතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කළා. ඔන්න බලන්න සුන්දර සම ගැනීමක් හදාගන්න විදිහ. මොකත් දැයි කියන්නේ. මම චතුරාරය සත්‍ය අවබෝධ කළ දුක අවබෝධ කරගෙන දුකට හේතුව ප්‍රහාණය කරලා, නිවන උදෙසාමං ආර්්‍යස්්ඨාගික මාර්ගය අනුගමනය කලා එතකොට තමයි සියලුම දුක්කක් කන්දයන්ගේෙන් නිදහස් වීමක් ලැබෙන්නේ. දුකහදන හේතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ. එතුර යම් කෙනෙක් මේ දුකහදන වැඩපිළිවල නතර කළොත් සසරට එකතු වෙන වැඩපිළිවල නතර කරලා දැම්මොත්. ඒ පිරිණි වෙන උතුමන් වහන්සේගේ උත්තමාවියගේ පිරිනිවමම මංගල්ලයද නෙද්ද මංගල්ලයක් ඒක මංගල්ලයක් දැ භාග්‍යතුන් වහන්සගේ පරිනිර්වානය අපි මංගල්ලයක් කියල කියන්නේ වෙන මොකකටවත් නෙම ඒකෙන් කියන්නේ නෑ වෙසක් එකට ඔළු බක්වොදාගෙන නටන්න කියලා. දගේ ඒ අරතේවත් වටහගත්තය නැති අවාසනාවන්ත ජාතියක් න අපි ඒ නිසා තමයි වෙසක් කෙනකොට තැම් මේ පහුගිය කාලේ ඔළු බක්කු දාගෙන නටනවා. අර මේට ගගහ නටනවා. අමුතු මේකක් මේ මිනිස්සු විදිනවා. පවු ඉතින්ගේ අසරනකමනෙ වෙනම්ගක්වත් නෙමේ. ඒකෙන් කියන එහෙම සතුටු වෙන්න ෝනිකක් කියන එක නෙවෙයි ධර්ම සංවේගේ උපදවා ගන්න ෝන හේතුව තමයි මේ පංචස් කන්ධය, රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්ධය ආයිම මේ සසරට එකතු වෙන්නේ. සසරට එකතු වෙන්නෑ කිය කියන්නේ. උපාධාන ස්කන්ධය තියෙන තුරුම දුකතියෙනවනං උපාධන නැත්තං ස්කන්දයන් පිරිණිවෙනවනං ආයිත් දුක හටගන්න ක්‍රමයක් තිය නොද. නෑ. ැ අපිට අපිට තාම එක කරගන්න බැඩිවෙලා හින්ද නේද පින්වත්න්නේ මේ සංසාරෙක් හඳුළු හෙලහෙල යන ගමනකට එකතු නේ අපි. තාම අපේ කඳුලට නිමාවක් අපි හොයලනෑ නේද. හෙලනෑ. තාම හොලනෑ දැන්තමයි අපි මේ හොයන් ඔොඇත්තුමේ දැන්තමයි හොයන්නේ කොහොමද මේ කඳුල නිවන්නේ කොහොමද මේ දුක නිවන්නේ කොහොමද මේ සෝසසුම නිවන්නේ කියලා දැන්තමයි හොයන්නේ ඒට තමයි මේ සුන්දර ධර්මය අපිට හම්බ වනේ. සුන්දර ධර්මය අපිට හම්බුණන එකර තමයි මේ දුක නිවාගෙන අමාශාන්තිය ලබන්න. අමාශාන්තියන මේ ලෝකෙතියන පරම සැපය කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම සැපය තමයි අමාශන්තිය නිර්වාණය.ඒකට කිය අවේද ඉත සැපය විඳන කෙනෙක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලය ඇලීමෙන් ගැටීමෙන් මුලාවීමෙන් තොරව, සුන්දර සැනසිලි ජාදක ජීවිතයක් ගෙවනෝ නිදහස් වූ ජීවිතයක් ගෙවනවා. ඉස්කන්ද පිරිනිි වුනාට පස්සේ ආපහෝ කොත්තනකවත් ප්‍රතිසන්ධිය ලබමින් මේ සංසාර පැවැත්මට එකතුවෙන්නේ නෑ එයා සසර ගමන නවත්ත ගත්ත කෙනෙක්. එනිසා තමයි මංගල්ලයක් කියලා කියන්නේ. ඇයි මේ රූපස්කන්ද වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ධය, ආෙත් කොත්තනකවත් තැනක පිහිටන්නේ නෑ ස්කන්දයන් අපිට ආයයායි හම්බවෙන්නේ. හම්බවෙෙන් නැති තරමට නේද හොඳ. ඇයි හම්බ වෙන්න හම්බවෙන්න ස්කන්දයෝ පහළ වෙන්න පහලවෙන්න තියෙන්නේෙ දුකද නැද්ද දුක දුකපින්වත්ති මේ රූ පස්කන්දය කියන්නේ දුකක් තමයි. වේදනාව කියල කියන්නේ දුකක් තමයි. මොකද රූපයට වේදනාවට සංඥාවට සංස්කාරවලටන මිනිස්සු තන්හා කරන්නේ. ආසා කරන්නති ආසාාව කොතනකද තන්හාය ජායති සෝකෝ. ඒත් ෘෂ්නාවෙන් උපදින්නේ සැපනෙමේ මොකදද දුක දැම් බලන්න ඇය සුන්දර පනිවිඩයක් මේ කියල දෙන්නේ. මොකදද. මම වෙනුවෙන් හඬන්න කාලේ නෙමේ දැන් සිනහසන්න. මකදමන් චතුරාර්ය සත්‍යය අවබෝධ කලාා ඒ කියන්නේ ඇය මේ මොකද්ද දේශනා කරන්නේ. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කලා ඔබලත් අඩහඩා වැලපි වැලපි හඬ හඩා ඉන්න නැත්තුව. මංවගේ ධර්ම අවබෝධයක හදා ගන්න කියනක නෙවෙයි ද එ මේ කියන්නේ. ඇඒක තමයි මේ කියන්නේ. ඇැයි අතන්න්නර මනිසුන්් එක තේරෙනෑ. ඒ මිනිස්සුන්ට න අපිට තේරෙනවාද පින්වත්න්නේ දැම් බලන්න ඔය ඇත්තු මළගෙවල්ලොල මේ අම්මල දැන් ඔය ඉදිීලා තියෙනවන වයසට ගිහිල්ලා වයසට යනකොට කෙසි දෙනව ඉතින් සමහරුන් ගඉති කොච්චර ඉදුනත් පේෙන් ෙත් නෑ මක තිදන්නන්නේ දන කලුරන ඕන. ඉතිං ඔය හිසේ කෙස් ගානට මේ අම්මල මළලගවල්ල ගිල්ල නැද. ගිහිල්ල තියෙනවා එසේ කෙස්ගානට මළගවල්ලොල ිහිල්ල ඇති මළගේවල් ලොල ගහිල්ල පින්නවත්නී මරණයෙන් අපිට කියල දෙන ධර්මය මරණයෙන් අපිට කියල දෙන ධර්මතාවය ඒ ධර්මතාවේ අපි හරිට අවබෝධ කරගත් තනං හරියට වටහා ගත්තනං මේ වෙන විටත් ඔබලා මීටත් වඩා දර්මෙන් ඉහල තැනක මේ වන විටත් ඔබලා මීටත් වඩා ඔය ඇත්තු ධර්මින් ඉහල තැනකි හේතුව තමයි මරණ ධර්මතාවේ වටහාගත්තු කෙන. එක දුකක් කියල අවබෝධ කරගත්තු කෙන. මේ ජරාමරණ දුකෙන් නිදහස් වෙන්න තමයි ධර්මය පුරුදු කරන්නේ. ැබ අපි කරකර ඇවිල්ල තියෙනමකක්ද සාම්ප්‍රදායිකව මළගෙවල්ලුලට යනවා මිනිස්සු මැරෙනවත් දකිනවා. ඒ ැරෙන මනිස්සුන්ට හැමෝම වඳනවත් පේනවා අපිත්්දේහය දිහා බලාගෙන බැඳල්ලා එන්න ඔච්චරයි. අඩනවා වඳීනවා. ඔච්චරණය මරණයකට අපි කරලා තිය වෙනමොකක්වත් නෙවේ. හැබැයි මරණයෙන් අපිට කියලා දෙන ධර්මතාවේ අපි අවබෝධ කලා නං පින්වත්නී ඔයත් අන්ගේ ජීවිත තවත් ඉහල තැනක ඇයි දන්නවද. එතකොට ඔබටම හිතෙනවා ආයියායි ප්‍රමාද වෙනයකෙන් පලක්. නො පලක් නෑ පලක් නෑ. අතීත සංසාරගමනේ මගේ මරණයම මගේ මරණයෙන්ම එකතු කරන්න පුළුවන් ඇටකටු වේ භාර පරුවතේයට අතු වඩා වැඩි නං සංසාරයට එකතු වෙන්න එකතු වෙන්න මට තියෙන්නෙත් මේ වගේ මරණම තමයි. දැන් අප්‍රමාදී බවක් අපිතුල ඇති වෙන්න ඕන නේද. නිත්‍යේ දුක්ක අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න මනසක් අපි තුළ ගොඩනැගෙන් ෝ නිද නැද්ද ගොඩනැගෙන්න්න ඕන. ේ අවාසනාව කියන්න අපි මරණයත් සාම්ප්‍රදායිකවල්ලගෙන සාම්ප්‍රදායිකව කරගෙන එන වැඩපිළිවෙලක් මරණයෙන් කරකර ඉන්නවා මිසක් ඒක ධර්මතාවේ අපි තේරුම්ගත්තේ නෑ. එතුො දැම් බලන්න මහබෝෂතානන් වහන්සේ සතර පෙරනිමිති දැක්කහාම, උන්වහන්සි මෙතුවක් කල් හිතාගෙන හිටපු සංකල්ප ලෝකවලින් එලියට ආවා. සංකල්ප ලෝකවලින් එලියට අමකක්ද ඒ කාන්තයෙන්ම දිනක එහෙමනම් මමත් මැරෙනවා මයි. මමත් මැරෙනවා මහි එහෙනම් මේ ඉපදන මැරෙන සංසාර ගමන නවත් අන්න මොකද්ද මංකරන්න ඕනකිංකුසල ගවේසි කුස්සලය හොයන්න ඕන සච්චගවේසි මොකදද සත්‍යය කියලා හොයන්න ඕන මොකද මේ ලෝක තින යථාර්තය මොකද ලෝකයේ තියන කුසලය කියලා අප හොයන්න ඕන. යථාර්ථය හොයන්න හොයන්න තමයි අපේ මනස ඇත්තපිළිගන්න සූදානං වෙන්නේ. ඇත්ත පිළිගන්න සූදානං වෙෙන නැත්තන් අපි හැමදාම බොරුවෙන වෙයිද පිවත්නඉන්නේ බොරුවේ. ඒි ඇත්ත හො යන්නෑ. මොකක් දැත්ත මේ චතුරාරය සත්‍යය දකින්න මහන්සි වෙන්න. චතුරාරය සත්‍යය අවබෝධ කරගන්න අපි මහන්සි වෙන්න ඕනිද නැද්ද. මහන්සි වෙන්න ඕන. නැත්තන් චතුරාරය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තිතාකල් මතක තියාගන්න භාග්‍යතු වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනෙත් මහාවනේදලා දේශනා කලා පින්වත් මහනෙෙනී. කාරණා හතරක් ඔබලාද මමද මේ සංසාරය අවබෝධ නොකල නිසා අනේක වූ සංසාර ගමනේ දුක් විඳවිඳ සසර පැවැත්මැහැදවා. දුක් විඳවිඳ සංසාර පැවැත්ම හැදවා පින්වත් මහනෙන මමං චේවතුම් හාකක් මමත් ඔබලාත්න් මොකදදේකාරණ හතර දුකට හේතුව දුක නැතිකිරීම නැතිකිරේ මේ මාර්ගය. හැදිලේ නේද පින්වන්නේ. මේ සත්‍ය හතර අවබෝධ නොවෙන තාකල් කවදා අපි මේ සසරෙන් මිදන්නද. කින් සච්ච ගවේසි ඇත්ත හොයන්න. ඇත තමයි මේ චතුරාරි සත්‍යය. ඒක චතුරාරය සත්‍යය බොරුයි කියලා ලෝකයේ දෙවියකුටවත් මාරයකුටවත් බ්‍රහ්මයකුටමත් කේනචිවා කිසිවෙකුටත් මේක බොරුයි කියන්න බෑ. හේතුව මේ ලෝකෙ හැමදාම පවතින යථාර්ථය තමයි මේ චතුරාර්ය සත්‍යය. තු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළවෙලා ලෝක අවබෝධ කරගෙන, ලෝකයාට මතු කළේ මෙන්න මේ සුන්දර ඇත්ත ධර්මය. එය නිසා අපි මහන්සි වෙන්න ඕන මරණය තුළින් හරි අපිට කියලා දෙන ධර්මතාවේ ගෙනගෙන, අවබෝධ කරගෙන අප්‍රමාදීව කුසල් උපදවා ගන්න. කුසල් රැස් කරන්න අනිත්‍යවශයෙන් දුක්වශයෙන් අනාත්ම වසයෙන් දකින මනසක් පුරුදු කරන්න. නේතන් මම නේ සෝහමස්මින් නැමේ සෝවත්තාති. මේ මගේ මමය මටමයි කියලා ගන්න දෘෂ්ටියෙන් නෑමී කිසිවක් මම නෙවෙයි මගෙනෙවෙයි. මගේ ආත්මේනෙවෙයි. හේතුන්ගෙන් හටාරගෙන හේතු නිරුද්ධ වෙලා යන ධර්මතාටිකක් විතරයි ලෝකෙ පවතින්නේ කියන අවබෝධය ඇතිකරගන්න මහන්සිවෙෙන් ඕොනිද නැද්ද මහන්සිවෙෙන්න්න ඕන පින්වත්න්නේ. එතන් අපි උත්සාහවන්තවෙන් නොනෙකත වීරිය වඩන්න. චන්දරාගේ පුළුවන් තරන් අයිංකරලා එකට ධම්මච්චන්දය, කාමච්චන්දයා ඉංකරල ධම්මච්චන්දයේ ධර්මය කෙරෙ කැමැත්තුපද වගන්න. දැම් බලන්නය කියනවා දැන් ඔබලා මං වෙනුවෙන් හඬන්න එපා සිනහසන කාලේ මොකද මන් චතුරාරි සත්‍යය අවබෝධ කලා. මං භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් නැසුරු කලා. බලන්න කොයි තර වචන ලස්සන දේශනාවදදැයි කියන්න කියලා. මං චතුරාරි සත්‍යයත් අවබෝධ කළා භාග්‍යවතුන් වහන්සේ ගෞරවේ නැසුරු කළලා. ඔබලාත් ප්‍රජාපතියට ගරු කරන වනං. දැ මේ බණහන අම්මල තාත්තල හැමෝම ඒ උත්තමාවයට ගරු කරන්න එද්ද. ගරු කරනවා. ඔන්න බලන්න ඒ ඔබට වෙනුවෙන් කියනදේ. මොකක්ද කියන්නේ. ඔබලාත් ප්‍රජාපතියට ගරු කරනවන්නං. දැ අපි ගරු කරන්න ඕනන ගරු කරනවනං ගරුකිරීම පිණිස ශාස්ත්‍රෝන් වහන්සේට පුළුවන් තරන් ගරු කරන්න. භාග්‍යවතුන් වහන්සේට යම් කෙනෙක් ගරු කරනවා කියලා කියන්නේ අර ධර්මය අවබෝධ කල පිරිනිිවිිච්ච උතුමන් වහන්සේලාටත් කරන ගෞරවයක්කක. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේට ගෞරවය කරන්න කරන්න ආර්යියෝබලාට ප්‍රසංසා කරනෝ. කෞද ප්‍රසංසා කරන්නේ ආර්යන් වහන්සේලා ප්‍රසංසා කරනවා. ඇයි මේ ශ්‍රාවකයා, ඒ කාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්න ශ්‍රාවකයක්ඒවගේම ශාස්රූන් වහන්සේට ගරු කරන්න ශසනයෙහි පැවැත්ම පිණිසම කටයුතු කරන්න මට ගරු කරන්න මට ගරු කරන වන්නම් ශාස්රූන් වහන්සේටත් ගරු කරන්න ශාස්රූන් වහන්සේට ගරු කරන වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස කටයුතු කරන්න හොඳයිඉද අපි සම්මා සම්බුද්ධ වාසනය පැවැත්ම පිණස්ස කටයුතු කරන්න ඕන කොහොමද පින්නත්න්නේ? කියන්න බලන්න. කොහොමද කරන්නේ. ආසියාාවේ උසම සැත්තපෙන පිළිමි හරි දිගම සැතපෙන පිළිමි හරි උසම හිට පිළිමි හරි නිර්මාණය කරන්න මහන්සි වෙන එකද නෑ. මොකත් දි කරන්න ඕන. ශාසනයේ පැවැත්ම පිණිස අපි කරන්න ඕන වෙනමකක්වත් නෙමේ. සීල සමාදී ප්‍රඥා කියන ත්‍රික්ෂික්ෂාව අපි තුළපුරුදු පුහුණු කරන්න ඕන. ඒ තමයි සම්මා සම්බුදධ ශාසනය පැවැත්මහදන විදය. අපේ සන්තාන හදන්නේ නැතුව ස්ථාන විතරක් නං අපි රැකගෙන තියෙන්නේ. අපේ සන්තාාන හදන් නැතුව ස්ථාන විතරක් නම් අපි දියුණු කරලා තියෙන්නේ ඇත්තටම පින්වත්න අපිට මැරෙන්න වෙන්නේ හිස්ජීවිතයක් වෙලා නෙමීද. හිස් ජීවිතයක් කරගෙන. ස්ථාන හදපුයවට පින්සිද්ධවෙයි. මතක දයාගන්න පින්සිද්ධවෙයි හැබැයි පින්සිද්ධ වනාට සංසාරයේ ප්‍රශ්නය අපි විසඳගෙන නෑ. මං කියන ඔඇත් න්න තේරෙන නේද. ඉං සිද්ධ වෙයි හැබැයි අප සංසාරය ප්‍රශ්නය විසඳගෙන ඒ ප්‍රශ්නය අයිංකරගන්න නිමාවක් හොයාගෙන අපි නෑ. ය නිසා මකද්ද කරන්න ඕන පිරිණත්න ස්ථානත් හදන්න එපා කියන්නේ. ස්ථාන හදන වගේම සන්තහානයේ දියුණු කරන්න සීල සමාදී ප්‍රඥාවසයෙන්. එතකට මේ ධරමස්ත්‍රවනය කරනො ඔ ඇත්තව තුළ සීලය දියුණු වෙන්න දියුණු වෙන්න. සමාදිය වැඩෙන්න්න වැඩන්න, ප්‍රඥාව වැඩෙන් ය ඇත්තො තුළ දියුණු වෙන්නේ, මොනසාසනයද සාස්තෘශාසනය. දැන් ඒකයි මේ මහරහත් උත්තමියන් වහන්සේලාත් උතුමන් වහන්සේලාත් හැම්ම තේරතේරී ගාථාවල උදානවල කියන්නේ. මම ගෞරවයෙන් ශාස්ත්‍රෘූන් වහන්සේ ඇසුරු කළ උහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ, මම බුද්ධ ශාසනය සැබෑවටම සම්පූර්ණ කලා. අන්න දැක්කද සම්පූර්ණ කරන විදිය. බුද්ධ ශාසනයේ සම්පූර්ණ කලා වෙන්නේ ප්‍රතිවේදහය සාක්ෂාත් කරපු කෙනෙක්. එකැන් එක්කො සෝවා නැත්තං සකදාගාමී නැත්තන් අනාගාමීළඟට අරහත්. රහතන් වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම බුද්ධ සාාසනය කළේ. එහෙනම් ඔබට එකක් පැහැදිලි නේද. බුද්ධ ශාසනය කලා කරනවා වෙන්නේ අපි අපේ සන්තහානය පුළුවන් තරං දියුණු කරන තරමට. මොකට අනුවද ත්‍රශික්ෂාවට අනුව සීලයට සමාධයට ප්‍රඥාවට අනුව. ඇයි කියනවා ඔබලාතින්, දැන්න ්‍රාපතියට ගරු කරන ශාස්්‍රෝ වහන්සිට ගරන, උදාර්ශ්‍රාවකය හැටියට ධර්මස්ශ්‍රවනය කරන ඔ ඇත්ත වනත් දැං අධිස්ථහන කරගන්න. මොකදද. ඇයත් මෙවැනි සුන්දර ධර්මයක් මතු කරලා පිරිනිිවනාා නං. ඇයටද ගරු කරන, ඇයගේද ශාස්්‍රෝ භාග්‍යවතුන් වහන්සසිට ගරුරන, උදර්ශ්‍රාවකයෙක් වෙන්න මම, තව තවත් මේ ශාසනයේ ශ්‍රිෂික්ෂාව, සීල සමාදී ප්‍රඥා දියුණු කරගෙන. නිවීගිය නිවී යන උදාර්ශ්‍රාවක පෙළහරේ, මමද වටිනා ශ්‍රාවකයෙක් වෙනවා කියෙන් අධිෂ්ඨානයත් ඔය ඇතු හිතට ගන්න ඕන. එතකොට තම අපි හරියටම භාගිය තුන්වහන්සේට ගරු කරන, ආර්යන්ගේ ප්‍රසංසාාවට ලක්වෙන උදාර ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නේ ඉතින් දැන් ඇය මේ විදිහට සිහිකරලා හඬා හඩා වැලපි වැලපින්න මිනිස් අතරින් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළ වැඩම කරලා කියනවා ස්වාමීණී ඔබ වහන්සගේ අම්ම තමයි මම ඔබහන්සගේ අම්ම මම මගේ තාත්ත තමයි ස්වාමීණී ඔබවහන්සේ ඔබවහන්සේ තමයි මහා ප්‍රජාපති ගෝතමී තෙරණියව මේ ලෝකට බිහි කළේ. ඔබහන්සේ පැවිද්ද දුන්නේ නැත්තං ඔබහන්සේ ධර්මය දායාද කළේ නැත්තං තවමත් ගෝතමී විතරයි මහා ප්‍රජාපති ගෝතමී විතරයි. ඇැබ ඔබහන්සේ නිසා මහාප්‍රජාපතිය කවුද වනේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය වුුණ ස්වාමීණී ඔබවහන්සගේ අම්ම මම මගේ තාත්තවෙන්නේ ඔබ වහන්සේ. අපිත් කියනවනේ ද මගේම බුදු මෑණියන්නු මගේම බුදු පියාණන්නු නහන්සේ හරිට පීත්‍රෘත්වය තාත්ත කෙනෙක්කු වගේ. එනිසා තම අපි හැමෝගිම ශාතෘූන් වහන්සේ බවට පත් වෙන්නේ මහාකරුණාවක් මේ සුන්දර ධරමය මතු කරලා, සසරේ අනාතනොවී අසරණ නොවේ මේ සංසාර පැවැත්මට ආයියායකතු වෙලා දුකහදන්නේ නැතුව සදාකල්මනිවී යන උදාරධරමය මතු කළේ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මයි. එනිසාය කියන ස්වාමිණ ඔබවහන්සේ මගේ තාත්තා. ස්වාමීණී ඔබවහන්සේට මම මවුකිරිපෙව්වා, ඔබවහන්සේ මට අමාකිරිපෙව්වා ධර්මය නැමති අමාකිරි. ස්වාමීනී ඔබ වහන්සගේ රූපකායමං වැඩුවා ඔබවහන්සේ ධර්මකායෙන් මාව පෝෂණය කළ ධර්මයෙන් මාවපෝෂණය කළා ලෝකෙ කවුරු හරි අම්ම කෙනෙක් කාන්තාවක් දරුවෙක් ප්‍රාර්ථනා කරනව නං ස්වාමීනී ලෝකෙ හැමත් අම්ම කෙනෙකුටම ලැබෙන් නෝනී ඔබ වහන්සේ වගේ උදාර පුත්‍රරත්නයක් එකින් කියන දරුවු පාර්ථනා කරන්න කිය නෙමේ කවරුහරි පාර්ථනා කරනවන්නම් මම ප්‍රාර්ථනා කරන ස්වාමීනිි හැම්ම අම්ම කෙනෙකුටම මගේ බුදුපුතා වගේ පුත්‍රරත්නයක් ලැබෙන් ඕන ඔබ වහන්සේ වගේ දරුවෙක් මේ ලෝකෙ අම්ම කෙනෙකුට ලැබුණුත් ඒ කාන්තයමඒ සියලු අම්මලා සංසාරදුකෙන් නිදහස් වෙනෝමයි දැ බලන් හරි සංවේදී තැනක්. ඇයි කියනෝ ස්වාමීණී ලෝකයේ මහා මන්ධාතු ආදී රජ්ජුරුවන්ගේ අම්මලා සංසාරයේ බවසයුරේ ගිලුුණ හැබැයි ස්වාමීණී ඔබවහන්සගේ අම්ම බවසයුරෙන් එතර කලා එතර ව ඔබවහන්සේ අම්ම ආයිමත් මේ බවසයුරේ ගිල්ලුවේ නෑ. මහා මන්ධාතුවාදී සක්විති රජ්ජුරුවන්ගේ අම්මලත් බවසයුරේ ගිලෙනකොට ස්වාමීණී ඔබ වහන්සගේ අම්මා බවසයුරෙන් න එතර වුණා. අව සාන වතාවට තව ගොඩා කාරණාවන් කියලම, කාලය අපිට දැන් ධර්මදේශනාවේ නිමාවට යොමුවෙලා තියෙනෙහින්දා. කැටියෙන් මේ කාරණාටික අපේ සිහිකර ගමු ඇතියෙනවා ස්වාමීණී, ඔබවහන්සේගේ බුදුසිරුර නිර්මාණය කරන්න වඩන්න මව්කිරිදේලා හදපුුවය සිරුර මට එක්කම එක වතාවක් ස්වාමීනිි පෙන්නන්න කිවවා. දැම් බලන්න ලෝක ඉතිහාසේ බුදුසිරුර භාග්‍යතුන් වහන්සේ කාන්තාවකට පෙන්වුන තැනක්. මේ සිරරේ උඩකොටස විතරක් සිවර මෑත් කරලා තමන් වහන්සේගේ සුළු මවවෙච්ච, ගෝතමී තෙරණයට පෙන්න්න නවා. ඇය කියනව ස්වාමීණී කවදාකවත් ඔබහන්ස දිහා බලල ඇති වෙන්නේ. ඔබහන්සගේ වචනාහගෙන ඉඳල ලෝකෙ කාටවත් ඇති වෙන්නේ. ඇත්තන පින්වත්න. ධර්ම මේ අහන්න අහන්න කවදාකවත් අපිට හිතෙනොවද ඇති ඇති කියලා ඇති කියල හිතෙන්නේ. බුදුරජාණන් වහන්සගේ බුදුමුවකින් ධර්මයහන්න ලැබෙනවනන් ලෝකෙ කාටහරි ඒෙන ලෝකෙ කොයි තරංපුුණ්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනදන. ස්වාමිණි කවදාගවත් ඔබහන්සගේ වචන හල් අපිට ඇති කියලා හිතෙන්නේ හැබැ ඔබහන්සේ නිසාප අපේ හිත හදාගත්තා හිත සෝපත් කරගත්ත ස්වාමීනේ පිරිනිවන් පාන් අවසර දෙන්න කියලා අන්තිම වතාවට බුදු සිරිපාකමල් වන්දනා කරනක ටානන්ද ස්වාමින්හසේ වේදනාවෙන් සුසුම් හෙලනවා. අනි ප්‍රජාපතියත් පිරිනිවන් පාන්න වඩිනවා භාග්‍යවතුන් වහන්සේ තව ටික දවසකෙන් පිරිනිවන් පායිද කියලා ආනන්දයන් වහන්සගේ සැකයකුත් ඇති වෙලා දැන් වඋහන්සට හරිමත් දුකයි. එතකුට ඇය කියනවා බුද්ධ පුත්‍රයාණනී ඔබ මහා පින්නැති කෙනෙක් ඔබ වහන්සේත් ගුණධරම තවතාව දියුණු කරලා ප්‍රඥාව වැඩිය දියුණු කරලා රහත් පලේ දක්වා ම අවබෝධය කරායන්න, ගුණපුරන්න. නන්ද ස්වාමීන් වහන්සේතු රාහුල ස්වාමීන් වහන්සේ දෙනම වහන්සේලාම අරහත් පලට පත්තිච්චි උතුමන් වහන්සේලා උවහන්සේලාට දුකක් නෑ. දැ උහන්සලට දුකක් උණහන්සේලා ධර්ම සංවේගයක් පහළ කළා මේ සංස්කාර ධර්මනං කෙසල් කඳක් වගේමයි. හේතුන්ගෙන් සකස්ශච්ච දේවල් කවදාකවත් නිත්‍යවෙන් නෑනි පින්නත්න? නිති වෙන්න කෝ මනත්‍යය වෙලා යනවා. මේවා හරියට මායාකාරයෙක වගේ අපි රැවටිලා ඉන්න මේ පංචස්කන්දයට. එකයි ප්‍රජාපතිය කියන්නේ ස්වාමීණී ආනන්දයන් වහන්ස සරපයන් ගැවසීගත්ත සරපයන් ගැවසිලා ඉන්න ගුහාාවක් වගේ මේ ශරීරය. පටවිධාතුව කියල කියන සර්පයෙක්. ආපෝධාතුව කියල කියන්නේ සර්පයෙ තේජෝධාතුව කියල කියන්නේ. සරපයෙක් වායෝධාතුව කියල කියන සර්පයක් දැන් මේ සරපයන්ගෙන් එකම එක ධාතුවක් හරි කිපුණුත් සත්ත්වයාගේ මරණයෙන් නැද්ද එනවා. දැ ආපෝධාතුව වැඩිවෙලා සීතල කාලෙට කොච්චර මැරෙනොවද සමහරයන හොඳට බලන්න. එනිසා සරපයෙක් වගේ මේක නින්දා කරන්න ඕනි තමයි පින්වත්න. ඇයි නින්දා කරන්න ඕන. කවලා පොවල නහවල සතපවල පෝෂණය කරලා ලස්සනත් කරලා අන්තිමේට දෙන්නෙම දුකද නැද්ද. දුක කළෙහෙගුණේ දන්නෙම නැති ජාතිය එක් කෙනෙක් තමයි කවුද. මේ රූපය කය කිසිම කළේගුණක් නැහැනේද. ඇයි කවනවා පොවනවා, නහවනවා, සතපවනවා ආරක්‍ෂාව දෙනවා, හැඩ කරනවා වැඩ කරනවා ලස්සන කරනවා. අන්තිමේති දෙන්නෙම දුකනේ. දෙන්නමදුක නෙමයිද දෙන්නෙමදුක නින්දා කරන්නෝනී. බලාන රහතන් වහන්සේලා මොකද්ද සීකළේ ධර්ම සංවේගේ සබभේ සංඛරා අනිච්චාති හේතුන්ගෙන් හටගත්ත සියල්ලලා නිත්‍යයි. ඇය දැ මේ විදිහෙට සිහිකරලා පිරිනිවන් පාන්න වඩිනකොට පින්වත්න භාග්‍යවතුන් වහන්සේතු ප්‍රජාපතිය ගෝතමී තෙරණයට පස්සු ගමන් කලා. ඒ තමයි අම්මට කරපු උදාර ගෞරවය පළන සමාසම්බුදුරජාණන් වහන්සේ නමකුත් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ මවට පසුගමන් කරනවා පිරිනිවන් පාන්න වඩිනකොට. ඇය විවිධ ප්‍රාතිහාරයන් දක්වලා පිරිනිවුුණට පස්සේ දේහේ දවල ආනන්දයන් වහන්සේ පාත්‍රයකට අස්තිධාතු ටිකක් ගෙනල්ල භාග්‍යතුන් වහන්සේගේ අතින් දෑතඋඩ ශ්‍රීහස්තදාතුූඩ තිබ්බා. එතකොට දෙවිවරුත් සංවේගේ පහළ කළ හා යෝගා විප්පයෝගන්තා. අහෝ පුදුමයි, හැම එක්වීමකම තියෙන්න්නේ වෙන්වීම. ඔන්න ඔය අවබෝධය හදාගන්න ඕන හැම එක්වීමකම තියෙනවා වෙන්වීමක්. එක් වෙලා නොවිච්ච දෙයක් ලෝකෙනෑ. හා නිච්චා සබ්බ සංකතන් හෝ පුදුමයි. හේතුූන්ගෙන් හට ගත්ත සියල් අනිත්‍යයයි. එකවත් නිත්‍යයවතිය නොද නෑ. හා ජීවිතන් විනාසන් තහෝ මේ ජීවිතයේ කාන්තයෙන්ම මරණයෙන් කෙලවර වෙනවා මයි. බලන්න දෙවිවරුද්දෙන් ධර්මය තමයි සිහිකළේ. මේ විදිට හිත හිතා සෝක කළ. භාග්‍යතුන් වහන්සේ ශ්‍රීහස්තධාතු ශ්‍රීහස්තධාතුවට අස්තිධාතු පාත්‍රය අරගෙන ප්‍රජාපතියගේ භික්‍ෂුන් වහන්සේලාට එතන හිටපු පිරිසට වදාලා අත්තදී පාතතෝහොත පින්වත් මහනිනි ඔබලා ඔබලාවම සරණ කරගන්න. භික්‍ෂුුණී සංඝයාගේ මහා දැවන්ත කඳ. මහා ප්‍රජාපතියත් අනිත්‍ය හේතුවෙන් ඇයද පිරිනිිවුනාා නං මහනිෙනි දර්මය හැරුණුකොට උබට කාගෙන්වත් පිළිසරණක් නෑ. සතිපට්ටාන ගෝචරක් පුළුවන් තරං කායේ කායානු පස්සී විහරති කය පිළිබඳව, සිත පිළිබඳව, සිතුවිලිපිළිබඳව, ධර්මතහා පිළිබඳව, වේදනාව පිළිබඳව, සිහිනුවන උපදවාගෙන සීයෙන්ම වාසය කරන්න. භාවෙත්තුවා සත්්‍ය බොජ්ජන්ගේ පුළුවන් තරං සද්ධවිරිය සති සමාධි ප්‍රඥාදී කොට ඇති. බොද්ජංග ධර්ම වඩන්න දුක්කස් සන්තංකරිස්සති ඒ කාන්තයෙන් ම බලත්් දුකෙන් අතමි දෙන්න කෙලබාගතුන් වහන්සේ වදාල ඒ නිසා. පුළුවන් තරං ලෝකයේ ඇත්ත දකින්න. යථාර්තයේ තේරුම් ගන්න. යථර්තයේ පිළිගන්න මනසක් හදාගන්න හැම එෙක් වීමක් තුළම වෙන්වීමක් තියෙන බව. මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන බව ප්‍රඥාවෙන් දැක දැක. සතිපට්ඨානය පුරුදු පොහුණු කරගෙන, බොජ්ජංග දරමදියුණු කරගෙන දුක කෙලවර කරන උදාරශ්‍රාවකයන් බවට පත්වෙන්නද මේ දේශනාව උපකාරයක්ම වේවා කියලා අධිෂ්ඨාන කරගන්න ඒ සඳහාම කටයුතු කරන්න ඔබැහැම දෙනාටම දිරිය සවිය බලය ලැබේවා. දරමශ්‍රවන පින, ඔබනමින් පරලව සැපත් සංසාරික ඥාතිවරුුණට අමානිවන් පිණිසවේවායි සාධහනාද පවත්වන්න. සක් දෙවිඳුන් ප්‍රධාන දෙව් හඹ පිරිසටත් මේ උතුම් ධර්මදාන පින නිවන පිණිසවේවායි සාධහූනාද පවත්වන්න. දිදුල මාධ්‍යජාලයහි ගරු සභහපති පරම පූජනී මාලිගා වි ලස්ස ජීනායක ස්වාමීන් වහන්ස ඇතුළු ලොවපුරා ගුණපුරණ සියලු මහසඟරුවනටත් දිදුලකාරය මණ්ඩලේසිරු දෙනාටමත් දායිකත්වේ සලසන පල්ලෙ බැද්ද බලවින්න මනම්පේරිගම පදංචි KW සුනිල් පියසිංහMD සිරිසේන බ්ලිස් ඒේ සිලයාා, මේරිනෝනා, සෝාවති, හේමාමාලනී, එවගේම චන්ද්‍රාවති, ඥානවති, එවගේම මාලනී ධම්මිකා ඩේ සෝමාවතී, ලීලාවති පොඩිනෝනා, එවගේම ගුණවති, සෝාව, මාලනී වීරසිංහ, ජීස් සුමනාවති ද සිල්වා යන, මහත්ම මහත්මින් නැතුළු කොට ඇති ධරම ශ්‍රවණයට එක තුන හැම දෙනාටමත් බන දෙසූ බනෑසු. ඔබා පිහැමටත් මුළුලෝවා සිියලු දෙනාටමත් පවුල් ඔලට සාසම්බන්ධ හැම දෙනාටමත් තුනරුවන් සතු. අනංතගුණබෙලෙන් සියලු යහපතවේවා, සැනසිල්ලවේවා දුක්හරදරනිිවේවා, සෙතශාන්තිය වේවා හැකි තරම් ඉක්මනින් ගෞතම බුදු සසුනෙම, සුවසේම සිවසස් දහම් අවබෝධ කොටගෙන අමානිවණින් සැනසන මේ උතුම් කුසල් හේතුවේවා වාසනාවේවාවේවා කියන අධිෂ්ඨානයෙන් සාධූනාද පවත්වන්න. ආකා සට්හා්චබුම් මට්හාදේවානගා මහිද්ධකා න්තන් අනුමෝ දිත්වා චිරන්රක්හං තුළෝකසාසනං චිරන්රක්කන්තු දේසනං චිරන්රක්කන්තුමං පරංතිී ධරමස්්‍රවනයෙන් ඔබැහැම දෙනාටම උතුම් නිවන්සුව සැලසේවා සාදුුසාදුුසාදුු සුපි තුනී ඔබාප කෙරෙහි අනුකම්පාාවෙන් යුක්තව, පුරාහෝරාවකට ආසන්න කාලයක් මුළුල්ලෙහි මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව සිදුකොට වදාල වින්වත්දේශකයණන් වහන්සේ වන අවසරයි නම සිහිවත් කරන්නට පූජනීය ගල්ලෑලේ ප්ඥාසාගර පින්වත්ස්වාමින් වහන්සේට තවච්චිරාත් කාලයක්. මෙවැනි උතුම් උදාාරතර වූ ශාස්නික සේවාවන්වල නියලෙන්නට අවශ්‍ය ශක්තිය දහිරිය වාසනාව නිදුක් නීරෝකී සුපත්භාවය දීර්කාශශ්‍රී සම්පත්තියල වේවායි අප පින් සිතන් යුක්තව සාදුන් හාදයන් පවත්වා ප්‍රාථනාවන්නේෙක් කරමෝ. සාධෝ සාධූ සාධූ. ඒවගේ මයි මේ උදාත්තර වූ ධර්මදානයක කැම සඳහා දෙ පැත්ති කරපුූ දායකත්වයගෙන් කදේු කන ලබැල සුපින්හතුන් බලාපරොත්තුවන්නාබූ සිල්මුයා හ පත් අරමුණු එයාකාරයෙන් ඉෂ්ට සමු තුමත් භාාවේද පත්වවායිල අපතා තැනාවන් එක්රැත්නවා. එස්සනම් මේ මොහොතුේදී ගෞන යෝදේශකයනන් වහන්සේ දෙසා අෂ්ට්‍රකර්ශ්කාර්කෑම්ප්‍රමුක සිස්පිරිකරයන්. ූජාකන් හටටත් අද දායිකත්වය දරම සිටිනකන්ට අප සිහිපත් කර සිටිමින් අද මේ උතුම් මේූ සධර්මදේශනාව ශැවනි කළ ලංකාවාසී ලෝකවාස ඔබ සේර්මතිනාාවෙයට යහ පත් පලාාපොරත්තුන් මේ‍යකාරයෙන්ම සපලගවායන පාථනාවන් පරපරිකර දැන්නේේ විදුන් බෞද්තරූප වහනේ නාලිකාව ගල්හිමතිකු පරිිස්්‍රේස් සිට ඔබට සම්ිපකමි ලැිින්. උතුම් හෝ සත්ධහමදේශනාව නිමාවට පත් කරනවා ඔබ සේර්මතිනාට දළදහා සමිත පෙහි්ටයි.